සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරපු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට සහාය දෙන බවට ජගත් සංවිධානයෙන් සහතිකයක්. අභියෝග මැදවුවද සියල්ලන්ටම ආර්ථික ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙලක් අරඹන බව අගමැති කියයි. අගමැති හා කාඩිනල් හිම්පාණන් අතර හමුවක්. අරලියගහ මැදුරට ගිය රජයේ නිලධාරීන් පිරිසකට තර්ජන, පොලිස්පතිටත් පැමිණිලි. ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බව එම සංවිධානය අවධාරණය කරනවා. මෙම අදහස් පළ කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත වරියක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ මුණ ගැසුණු අවස්ථාවේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංහ මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ශ්‍රී ලංකාවේ මේ වනට පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා එහිදී නියෝජිත වරිය දැනුවත් කළා. රජයේ සියලු කටයුතු සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළා. රටේ නීති හා සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දහවල් මුණ ගැසුණා. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සංවිධායකවරුන් දැනුවත් කළ අතර නව ආණ්ඩුව පිහිටුවීමට හේතු වූ කරුණු ඔවුන්ට පැහැදිලි කර දුන්නා. නව රජයේ වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබා දීමට මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් සිය කැමැත්ත පළ කළා. මෙම අවස්ථාවට පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහතුරු ඇතුළු ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ප්‍රබල අභියෝග පැවතියද සියලු දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින්. මුදල් අමාත්‍යංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගත්තේ එම අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හා නිලධාරීන් එක්වයි. අනතුරුව සිත්පිරිස් අධ්‍යයනය මැද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස සිය කටයුතු ආරම්භ කළා. මැති අවතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා සේවක සේවිකාවන් නැමතුවා. අපි මේ අමාත්‍යංශයට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි සියලු පාර්ශ්වයන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. බදු ක්‍රමය සරල වෙන්න ඕන. එහෙම නැත්නම් බදු අරගෙන මිනිසුන්ගේ පූරාගෙන කන්න නෙවෙයි. අර කතාව තියෙනවා බඹරු මලෙන් රොන් ගන්නවා වගේ ගන්න ඕන බදු. ආර්ථික වර්ධනයේ සියලු තුනකට අඩු මට්ටමකට පවතින බව වාර්තා වෙන. ජීවන වියදම් මෙම සෑම අංශයකම බදු බර වැඩි වෙලා තියෙනවා. සමස්ත ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේම පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ජනතාවට විශාල බරක් පැටවිලා තියෙනවා කියන අමතක කරන්න බෑ. විදේශ සංචිත ඩොලර් බිලියන 8ක් 9ක් තිබෙන බව වාර්තා වුණා. ඒ විදේශ ණය ලබා ගැනීමෙන් ගොඩනගා ඇති බවද අපිට බොහොම පැහැදිලිව පේනවා. සෑම මාසෙකම දාවෙන්දා වෙනකොට මොකද්ද සූත්‍රයක් වැඩ කරනවා. සල්ලා සූත්‍ර දදා මේ හැමදාම මාසෙන් මාසෙට මේකේ උඩට යන්නයි පල්ලෙහාට යන්නයි. පල්ලෙහාට යන පාටක් නෑ. උඩට ගියාම. ඉතින් මේ தත්ත්වය අපි වෙනස් කරන්න ඕන. ඒක ජනතාව පීඩණයට පත් කරලා ගන්න මුදල් නොවිය යුතු. ජීවන වියදම් පිළිබඳව සැලකිලිමත් වෙලා උන්ට සහනයක් ලබා දෙන්න ඕන. මේ රටේ ඊට පස්සේ විදේශීකරණය කිරීම නතර වෙන්න වැඩපිළිවෙල අපි දියත් කරන්න. ජනතාව කියන්නේ අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දෙන්න. අපේ සම්පත්තික අපි ආරක්ෂා කරන්න. කියන පණිවුඩය තමයි ඔවුන් අපිට දුන්නේ. ඉතින් සමස්ත රජයක් වශයෙන් රාජ්‍ය නිලධාරීන් උපරිම ලෙස කෘෂිකර්මාන්තයේ පුළුල් විප්ලවයක් ඇති කිරීමට සිය සේවාවන් කැපකළයි කියලා අපි විශ්වාස කරනවා. එදැනි ජනාධිපතිතුමා දැනටම තිසමාරාමේ වක්මඟුලට ගිහිල්ලා පැහැදිලිව පෙන්වුවා. ඔහුගේ තියෙන උනන්දුව රට අකර්මණ්‍ය වී ඇති බවට ඇතමුන් ජාත්‍යන්තරයට ප්‍රචාරගෙන ගියද එය මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. නොවැම්බර් 5 වෙනිදා තමයි මේ පාර්ලිමේන්තුව ගැලවන්නේ. එතන නිවාඩු දීම
මැතිවරණ කල්දාන උදවිය දවස් 11ක් කල් දැම්මයි කියලා ජනාධිපතිවරයා මහා ලොකු විවේචනයක් දලක් වුණා. පස්වෙනිදා ඉඳලා 16 වෙනිදා වෙනකන් විතරයි කල් තියෙන්නේ. හරියට මේක මේ වෙන ජනාධිපතිවරු කරපු නැති එකක් කියලා ඉතින් ඉන්නේ. ප්‍රේමදාස මහත්තයා මාස ගාණක් කල් දැම්මා. උටාට මතක නැහැ. ඉතින් මේ தත්වය මුළු ලෝකෙටම මේ රට ඒකාධිපතිත්වයකට යනවායි කියලා පෙන්වන්න හදන. අවුල් වෙලයි කියලා කියන. කිසිම අවුලක් නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රදගුරු අතිතුම් මෙල්කම් කාදිල රංජිත් හිමිපාණන් බැහැදුටුවා. කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා අගරදගුරු අතිතුම් මෙල්කම් කාදින රංජිත් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉතා සුහදශීලීව අග්‍රාමාත්‍යවරයා පිළිගත් අගරදගුරුතුමා සුහද කතාබහකට නිරත වුණා. නවරජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගරදගුරුතුමා දැනුවත් කළා. සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය නිලනිවස වන අරලියගහ මන්දිරය නිල වශයෙන් භාර ගැනීමේ රාජකාරී කටයුතු සඳහා ගිය නිලධාරීන් පිරිසකට එම මන්දිරයේ සිටි පිටස්තර පුද්ගලයින් පිරිසක් බාධා කර තිබෙනවා. අදාළ නිලධාරීන්ට තර්ජනය කොට බලහත්කාරයෙන් ඔවුන් රඳවා ගැනීමට උත්සාහ කර ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා පවසන්නේ. මෙම ස්ථානයේ දැනට ග්‍රාමාත්‍ය කාර්යාලය හෝ රජය භාරයේ නැහැ. ඒ නිසා අපි එතන සේවයේ යෙදුණු රජනීට ධාරයෙන් ස්ථාන මාරු කරලා එයාගේ බඩු භාරාදිය භාර ගැනීම සඳහා කටයුතු කරලා තිබුණා. අදත් ඒ විදිහටම බඩු භාරාදිය භාර ගැනීමේ කටයුතු සිද්ධ වෙන අතරතුරේ අපේ නිලධාරීන්ට එම ස්ථානයේ රැඳී සිටින කිසියම් පිටස්තර පුජ්‍යලය කණ්ඩායමක් ජීවිත තර්ජන එල්ල කරලා ඒගොල්ලන්ට පහර දීමට උත්සාහ කරගෙන ඒ වගේම සමහර නිලධාරීන් එම ස්ථානයේ රඳවා ගැනීමට උත්සාහ කරලා තියෙනවා. උනොත් අපේ ඒ නිලධාරීන් කොහොමහරි එතනින් බේරිලා කාර්යාලයට ආවා. ඉතින් මේක ටිකක් බරපතල කාරණයක්. අපි උත්සාහ ගත්තේ අත වශයෙන්ම ශිෂ්ට සම්පන්න විදියට මේ ගැටලුව निराකරණය කරගන්න. නමුත් අපේ රජයේ වගකීතු නිලධාරීන්ට විශේෂයෙන්ම මේ සම්පත් භාරව ඉන්න නිලධාරීන්ට තමගේ කටයුත්ත හරියට කරගන්න නොදී පිටස්තර පුජ්‍යලයෙන් කණ්ඩායමක් විසින් හිරිහැර කිරීම රජයේ දේපළත් තුළ රැඳී සිටීමෙන් රාජකාරියට බාධා කිරීම ඉතාමත්ම බරපතල වරදක්. අපි මේ සිද්ධාන්තය පොලිසියට පැමිණිලි කළ දෙන පොලිස් පත්තුමා පැමිණිලි කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඒ අයට පුළුවන් වෙයි කියලා මේ ගැටලුව निराකරණය කරලා අපේ නිලධාරීන්ට ඒ බඩු බාහිර අධිය පාර දීලා ඒගොල්ලෝ ස්ථාන මාරු වෙච්ච නිලධාරීන්ට ඒක නිදහස් වෙලා යන්න අවස්ථාව ලැබා දේවිය කියලා පොලිසිය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැතයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විදේශ රටවල තානාපති කාර්යාල මෙරට දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධයයි තොරතුරු පැතිරෙන්නේ සමාජ ජාලා සහ කටකතා මගින් පමණක් යයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. කොළඹ සිටින විදේශ ප්‍රවෘත්ති ඒජන්සි කිහිපයක මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයේදී හමු අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබෙනවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ රටේ පාලනයට කෙලින්ම ජාත්‍යන්තර මැදිහත්වීම් අපේක්ෂාවෙන් ඇමරිකාව, එංගලන්තය, යුරෝපා හවුල වගේ රටවල් විවස්ථානුකූලව රාජ්‍ය පාලනය කළ යුතු බවට උපදෙස් දෙනවා, විධාන කරනවා. හෙලා දකින්න ඕනේ මෙතෙක්කල් මේ රට තුළ අවුරුදු 3 තිස්සේ සිදුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් ගැන කිසිම හඬක්, කිසිම වචනයක්වත් කතා කිරීමට ඉදිරිපත් නොවුණු බටහිර ප්‍රජාව දැන් අපේ විවස්ථාවේ වැදගත්කම ගැන කතා කරනවා. මෙතෙන්දී අපිට පේනවා විවස්ථාවේ අඩුපාඩු තියෙනවා. විපක්ෂ නායකවරයා තේරීම ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. විපක්ෂ ප්‍රධාන සංවිධායක තේරීම ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ජාතික ආණ්ඩුව සංයුතිය ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. මේ තුනම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී. ජාතික ආණ්ඩුව නිර්මාණය වෙන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර වුණත් ජාතික ආණ්ඩුව නිර්මාණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේක වැරදි. එහෙම හරි විදියට වුණා නම් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙකුට තමයි විපක්ෂ නායකවරයා දෙන්න තිබ්බේ. හැබැයි මේක කවදාක්වත් සිද්ධු වුණේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂනායකයන් තේරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී තිබ්බද? ඒක තිබ්බෙත් නැහැ. මේ සිදු කරපු අතිගරු ජනාධිපතිතුමා විසින් වෙනස අපි ඉතාමත්ම කැමැත්තෙන් අපි ඒක පිළිගන්නවා. මේ එක්සත් ජාතික පක්ෂයේ මෙතරම් මැතිවරණ පරදිද්දිත් මෙතුමා ඉන්නවනේ ආ දැන් 2030 වෙනකන් ඉන්න බලාපොරොත්තු වෙනා කියලා කිව්වනේ. එයා දන්නවා මේ නූල් සූත්‍ර අටවල එයාගේ ගජමිතුරු කැල සමගින් ඒ පාලනය ගෙනියන්නේ. එයා ඒක ජාතික තලයටත් ගේනවා ඒක. ඒ නිසා එයා 19 වෙනිවස්තාව හරහා කළේ එයා රැකෙන්න කරුණ ඇතුළත් කළා. එනිසා වැඩි ඕනේ නැහැ මේ විවස්ථාවේ අර සිංහල එකේ තියෙන එක නෙමෙයි ඉංග්‍රීසි එකේ තියෙන. එනිසා දැන් ඔය ජාත්‍යන්තර ප්‍රජාව ඉංග්‍රීසියෙන් කල්ලාගෙන කෑ ගහනවා. නමුත් විවස්ථාවෙම තියෙනවා එවැනි ප්‍රශ්නයක් මතුවුනොත් සිංහල
ව්‍යවස්ථාව තමයි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන. මේ අග්‍රාමාත්‍යවරයා දැන් අපි දන්නවා ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම පිළිබඳව ප්‍රශ්නක් මතුවලා තිබෙනවා. ඒ වගේම මේ අග්‍රාමාත්‍යවරයා යටතේ සිටි කැබිනට් මණ්ඩලය විසින් මේ රටේ ආර්ථිකය, මේ රටේ සමාජය, මේ රටේ ආරක්ෂාව, දේශපාලන ස්ථාවරභාව, විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මේ සියල්ල මේ නිර්ණායක සලකා බලලා ජනාධිපතිවරයා තීරණය කරනවා. ජනාධිපතිවරයාට 19 වන ආණ්ඩුක්‍රම සා සංශෝධනයේ 42.4, 48.1, 31 වගන්ති වලින් ඒ බලය ක්‍රියාත්මක කරමින් ඔහු ඉවත් කිරීම කරනවා. ඊළඟට නැවත පත්කිරීම සිදු කරන්නේ ඒ බලතල මගින්. ඒ බලතල කිසිදු අධිකරණයකට ප්‍රශ්න කරන්න බෑ. විශ්වාස කරනවා අපි විශ්වවිද්‍යාල ප්‍රජාව හැටියට එතුමාට හිටපු අග්‍රාමාත්‍යවරේ කීප වතාවක් අග්‍රාමාත්‍ය තනතුර දැරුවා. ඒක නිසා විශේෂ ආරක්ෂාවකුත් එතුමාට දිය යුතුයි. එකක් ඒ විශේෂ ආරක්ෂාව වෙන්නේ එතුමා අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් වුණයින් පස්සේ තවදුරටත් ඒ නිල නිවාස වල රැඳිලා ඉන්න නිසා ඒ වගේ යම් යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒව පිළිබඳ සොයා බැලීමට විශේෂ ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ වගේම මේ වෙලේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන කුමන්ත්‍රණයක් පැවතුවා. ඒ සඳහා විවිධායකට සම්බන්ධයි කියලා විවිධ දේවල් මාධ්‍ය හරහාත් යනවා. අධිකරණයේ ඒ අදාළ තැන්වල කටයුතු කරනවා. ඒ වගේ තැන්වලදී අනිවාර්යයෙන්ම ආරක්ෂාවක් ලබා දිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. එපමණක් නෙමේ ජනාධිපතිවරයාගේ බලතල ග්‍රාමාත්‍ය ආලය තුලදී අයුතු ලෙස පාවිච්චි කරා කියලා කියනවා. ඒ යට තමයි මහ බැංකුවට අධිපතිවරයෙක් පවා පත් කරේ කියලා. ඒ ආකාරයේ ලංකාවේ ජාතික ඉතිහාසෙ වෙච්ච දෙවැන්තම මූල්‍ය මංකොල්ලේ සිද්ධුණා. ඒකටත් ඒ ආ සම්බන්ධයේ පුද්ගලයකට එයාට තව දුරටත් ආරක්ෂාව ලබා දිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. විජාතිකයන් ඉදිරියේ දනි නොවැටි ජාතිකත්වයේ දජනං වන රජයක් නිර්මාණය කළ යුතු බව පූජ්‍ය එල්.ඒ. ගුණවංශ ස්වාමින් වහන්සේ පවසනවා. යුතුකම සංවාද කවය පැවතු මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. තවත් නියෝජිතයන් කීප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. කතානායකතුමා පත්කරේ ජාත්‍යන්තරය විසින්ද? අග්‍රාමාත්‍යතුමා පත්කරේ ජාත්‍යන්තරය විසින්ද? ඇයි රටේ ජනතාවට කරුණු කියන්නේ නැත්තේ? කෝ රටේ ජනතාව නැගිටින්නේ නැත්තේ? ඇයි එහෙම අසාධාරණයක් වෙලා නම්? මේ ජාත්‍යන්තරය විසින් දීපු න්‍යායපත්‍රය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තමයි යුරෝපා කොමිසම, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාව නැමැති ගෙදර ප්‍රශ්නයකට අල්ලපු ගෙදර මිනිස්සු අඬ ගහන විසඳලා දෙන්න කිය. අර අපි කියනෝනේ මේ ගෙදර ගිනි පිටත දෙන්න එපා, පිටත ගිනි ගෙට ගන්න එපා කියලා. සුද්දන් ඉදිරියේ දණින් වැටෙන්නේ නැති, සුද්දන් ඉදිරියේ යාඥා කරන්නේ නැති නායකත්වයක් අපි හදන්න ඕනි ඉස්සරහට. අපි දැක්කා රනල් වික්‍රමසිංහ මහත්මයා තමන්ට පක්ෂපාත හයි කොමිෂනරලා තානාපතිර ගෙන්නලා සම්පූර්ණ විස්තා විරෝධී තාම මම අගමැති මාව බේරලා දෙන්නේ කියලා යාඥා කරනවා. රනල් වික්‍රමසිංහ මහත්මයා මේ කටයුතු කිරීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මේ සාමයවරුන්ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ණය ගැතිය වගේම මේ සාමයවරුන්ගේ පිහිටෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා 2015 අගමැති බවට පත් වුණේ. මේ අලුත් හාන්ලුව බහින්ද රාජපක්ෂගේ සිරිසේනික හාන්ලුව අවසින් චීනයට ඔවුන් ලොකු පක්ෂපාතිත්වයක් ඇතිවෙයි ඔවුන්ගේ න්‍යාය පත්‍රය ඉෂ්ට කරගන්න බැරිුණා. එම නිසා තමයි මෙයාලා දෝගෙන ඇවිල්ලා බල කළ කියන්නේ රනිල් වික්‍රමසිංහ ආයුමත් ප්‍රයෝග කරන්න කර. මේක තමයි ඇත්ත නියම තත්ත්වය. සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකම් මේ රටේ පාර්ලිමේන්තුව ඕනේ නැහැ. මහ ජනතාවවත් දන්නේ නැහැ. ඒතකොට රට දැනගත්තේ සිංගප්පූරු ගිවිසුමක් අත්සන් කළා කියලා පත්තරේ. එතකන් දන්නේ නැහැ. එතකොට ජාත්‍යන්තරයක් තිබුණේ නැහැ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රට තුල තිබුණේ නැහැ. එතකොට ওই ජාත්‍යන්තරයේ ওই තානාධිපති කාර්යාල ටික මේ රටේ තිබුණේ නැහැ. රටේ ජනතාවට ඕනි දේ පැත්තකට දාලා රටේ ජනතාව හඬ නගන දේ තුට්ටුවකට මායිම් කරන්නේ නැතුව ජාත්‍යන්තරයට ඕනි දේද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. දැන් බුද්ධිමතුන් නුගතුන් වශයෙන් අපිට නැගෙන ප්‍රශ්නේ මේක. දැයි මන්ත්‍රීවරු 40 ගණනක් ඉන්න පක්ෂක නායකයෙක්ව අගමැති වශයෙන් පත් කරනකොට ප්‍රජාතන්ත්‍රවාදයට එකඟති කියන කාරණේ මතු කරන්න බටහිර තානාපති කාර්යාලය ඉදිරිපත් වෙනවා. අපි දෙක්කේ නැහැ. මන්ත්‍රීවරු 16 දෙනෙක් විතරක් ඉන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක විපක්ෂයේ එක කණ්ඩායමක් හිටියට ඒකබද්ද විපක්ෂයේ හිටියට වාඩි වෙලා ඉද්දැද්දි විපක්ෂ නායක කමුවක්වත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයවක්වත් නොදී මන්ත්‍රීවරු 16ක් ඉන්න රටේ එක ජනවර්ගයක් පමණක් නියෝජනය කරන, රටේ එක පළාතක් පමණක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට විපක්ෂ නායක කීම දීම එංගලන්තයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට මොනතරම් එකඟද කියලා අහන්න මේ කවුරුවත් ඉස්සරහට ආවේ නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කවුරුවත් ප්‍රශ්නේ වෙන්නේ නැහැ. කලින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වර්ණනා කරපු තානාපතිවරු අවි අමෝරාගෙන එනවා එතුමා හම්බෙන්න. ඇයි මේකට හේතුව? මොකද දෙමළ ඩයස්පෝරාවේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සංක්ෂිප්ත කරගන්න නම් අනිවාර්යෙන්ම ජාතික නායකත්වයකින්
මේ කිසිම දෙයක් අහවර කරන්න ලැබෙන්නේ නැහැ. අනේක නිසා තමයි මේ තත්ත්වේ මතක් වෙන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන ගොඩක් අයට අමතකලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ ඔහු උත්සාහ කරනවා ජාත්‍යන්තරයේ මතින් ගොඩ එන්න. හැබැයි නීතිඥවරයෙක් විදිහට මම කනගාටු වෙනවා. අද වෙනතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මේ ප්‍රශ්නේ බේරගන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරනවා මේක නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් කියලා. දැන් අපිට ඊටාම පැහැදිලි කරුණක් තියෙනවා. හිටපු අග්‍රාමාත්‍යතුමා යටත් විචිතවාදී කොන්ත්‍රාත් කාර්යයක් බව. රට කෑලි කෑලි වලට කඩලා සදාචාරය, සංස්කෘතිය, කලාව, ආර්ථිකය විනාශ කරලා අපේකම කියන එක අපෙන් ඈතට විසික් කරලා දාලා රටේ සම්පත් විකුණපු හිටපු අග්‍රාමාත්‍යතුමා කරලා තියෙන්නේ ඒ කොන්ත්‍රාත්ත්වය කියන එක දැන් අපිට ඉතාම පැහැදිලි. දැන් කෙටි විරාමයක්. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයට ජාත්‍යන්තර බලවේග අතපෙවීම තරයේ හෙලා දකින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථානුකූලව වඩාත් නිවැරදි සහ නීත්‍යානුකූලව අග්‍රමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කර ඇති බවයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. කිසියම් රටක අභ්‍යන්තර දේශපාලන තත්ත්වයන් निराකරණය කර ගැනීම එම රටේ දේශපාලන නායකයන්ගේ සහ විද්වතුන්ගේ කාර්යයක් වනවා. එම හැකියාව ශ්‍රී ලංකාව සතුවන අතර ඊට විදෙස් රාජ්‍යයන්ගේ අතපෙවීම සහ ප්‍රකාශ නිකුත් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි හේමකුමාර නානායක්කාර මහතා පවසන්නේ. අපගේ රටේ මතුව ඇති තත්ත්වයන් විසඳා ගැනීමට පැහැදිලි හැකියාවක් ශක්තියක් මෙන්ම දැනුමක්ද අප සතුව පවතී. එබැවින් අනවශ්‍ය අතපෙවීම් වලින් වළකින ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ. රටට ඍජු තීරණ ගන්නා නායකයෙකු මෙරට බිහිවීම බටහිර රටවලට ඉවසුම් නැති ක්‍රියාවක් බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. බතරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මන්ත්‍රීවරු එන්දේසි කරගන්න එක්සත් ජාතික පක්ෂයට තමයි සල්ලි තියෙන්නේ. හේතුව තමයි මහා බැංකුව මහා දවල් කඩලා ඒ සල්ලි පොම්ප කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා ඇතුළු ආණ්ඩුවේ අයට. ඒගොල්ලෝ තමයි දැන් වෙන්දේසිය දාන්න උත්සාහ කරන්නේ මේ පැත්තට එන ඇමතිවරු ගන්න හදනවා. රටට ආදරේ මිනිස්සු මේ පැත්තට ඇවිල්ලා ඉඳ ගන්නවා. මහින්ද මාත්‍යත් එක්කතු වෙන්නේ, ජනාධිපතිතුමත් එක්කතු වෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. රට වැටිලා විනාශ වෙමින් තියෙනවා. මේ රට ගොඩ ගන්න නම් වෙන කෙනෙක් නැහැ. ශ්‍රී ලංකාවේ රූකඩ තියෙනවනම් බටහිරට ඕන ඉඳන වන්දනාමාන කරලා ඔවුන් කියන කරන දේට අනුව නටන අය ඉන්නවනම් ඔවුන් කැමති. ලෝකේ අපිට සැබවින්ම ආධාර උපකාර කරපු රුසියාව, චීනය වගේ රටවල් මේකෙදි සහයෝගය තියෙනවා. ඉන්දියාව සහයෝගය තියෙනවා. දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා ඊයේ තවත් හෙළිදරව්වක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයට රජයේ නිලධාරියෙකු සම්බන්ධ බවට තොරතුරු තමන් සතු බව ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියා. නාමල් කුමාර මහතා මඩකලපුව කෙවිලියා මඩුව අභිනවාරාම විහාරස්ථානයේදී පූජ්‍ය අම්පිටියේ සුමනර්ථන ස්වාමින් වහන්සේ අද බැහැදැක මාධ්‍යට අදහස් පළ කළා. පීර් මාෂල් සරත් පොන්සේකා මහත්මයා ඊයේ දවසේ මම දැක්කා ප්‍රකාශයක් කරනවා. මොකද්ද මටත් නමක් කියනවා මම දැක්කා මැක්කෙක් කියලා. එතුමා මට මැක්කෙක් නෙමෙයි ගෙම්බෙක් වුණා කියන්න පුළුවන්. කලවැද්දා කියලා එතුමා මිනිසුන්ට ආමන්ත්‍රණය කරලා තියෙනවා. එවැනි ප්‍රකාශ කරන මේ වගේ පුද්ගලයෙක් මැක්ක නෙමෙයි දියබරියා කියයිද දන්නෙත් නැහැ. හෙට අනිද්දා වෙනකොට එතුමා වරදක් නොකරා නම් මොකටද එතන කලබල වෙන්නේ? එතුමා කියනවා ජනාධිපතිතුමා සැලසුම් කරනවලු මාව ජනාධිපති මොකද්ද බුද්ධි මොකද්ද ඔන්නෝම තනතුරක් දීලා එතුමා අත්අඩංගුවට ගන්න සැලසුම් කරනවලු. කරු ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලනවා මෙන්න සරත් පොන්සේකා මහත්තයා වියරු වැටිලා ඉන්න තරම ඔබතුමා දන්නවා මේක එහෙම එකක් තියනවාද කියලා. නෑනේ. මෙන්න මේ தත්ත්වය තමයි මේ රටට හෙලිදරව් කරන්න එයාගේ වියරු. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මෙන්න මේ தත්ත්වයේ ඉන්න මේ පුජ්‍යලයා නොඑක් උත්සාහයන් දරන්න පුළුවන් මේ වෙලාවේ. ඒ පිළිබඳව ඔබතුමාගේ ඍජු අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතනය කරන කුමන්ත්‍රණේ හැම තැනම ගෑවි ගෑවි කරලා තියෙනවා. දැන් මේ සියලු ප්‍රශ්න එළියට එනකොට කහනවා තමයි සරත් පොන්සේකාලට. ඒ නිසා පුතේ ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා අපි ප්‍රධාන වශයෙන් වාට අපට කියන්න වෙලා තියෙනවා. මොකද ඔබේ ජීවිතේට අනිවාර්යයෙන්ම සරත් පොන්සේකාට අනතුරක් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච නායකත්වයේ අද වෙනකොට රටේ ස්ථාපිත වෙමින් තිබෙන නිසා බයක් වෙන්න දෙයක් නැහැ කියලා විශ්වාස කරනවා. නව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අද දිනේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය අමාත්‍යංශයේදී අද වැඩ බාර ගත්තා. සිත්සිරිපාය අමාත්‍යංශ කාර්යාලයේදී අමාත්‍යවරයා වැඩ ආරම්භ කළේ ආගමික වතාවත් මැදියේ.
එත දවසේ විශේෂ සාකච්ඡාවක් තියෙනවා වතුකර ජනතාවගේ වැටුප් සම්බන්ධව. ඒ වැටුප් සම්බන්ධව සාකච්ඡාව ගරු ආරුමුන් තොණ්ඩමා නැමැතිතුමා සහ මම සහ ඒ වගේම වතු කම්පැනි කම්කරු කොමසාරිස්තුමාලා ඒ වගේම වෙවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමාලා සිටලා සාකච්ඡා කරනකොට නිල වශයෙන් එතේ සාකච්ඡාව පවත්වන්න අද මම වැඩබාර අරගෙන තියන්න ඕන කියන එක අපේ වෙවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමා මට උපදෙස් දීලා තිබුණා. ඒ නිසා තමයි මේ කෙටි දැනුම් දීමේදී අවශ්‍යම එක බාරගත්තේ කියන එක මම කියන කැමතියි. අපේ සුදුසුකම අනුව අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න කියලා දෙයියනේ ඉල්ලුවේ. මගේ ජනතාවගේ යටතල පාසුවම සෑහලක පඩි ප්‍රශ්න ඉල්ලුවේ. මට ඒ අවශ්‍යතාව දුන්නා නම් මම නැදලා ඉන්නවා. මේක දැන් අවුරුදු දෙකකට පස්සේ දැන් ආපු පඩි ප්‍රශ්න කලෙක්ටර් ග්‍රිමස්සන් කරන්න ආවා. සාකච්ඡා කරා. එක එක කම්පැනි කාරට සපෝට් කරන කම්පැනි කාර ඩිරෙක්ටර්ස් වල මේ රුපියල් 1000ක් දෙන එක කකුලෙන් අදිනවා. ඊටපො සමහර කට්ටි මම ඉදිරියට කියන්නම් අනිත් විස්තර ඔක්කොම. මේ අතර සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මහතාද කොළුපිටියේ පිහිටි එම අමාත්‍යංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ සර්ව ආගමික වතාවත් මැදියේ අමාත්‍යංශ නිලධාරි නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලේ රට ප්‍රථමයෙන් තබා රට වෙනුවෙන් සියලු ජනතාවට සාධාරණයක් කරලා රටේ සංවර්ධනය මූලික කරගෙන වැඩ කරන්න තමයි මගෙත් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාගෙත් ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ. අතිගරු ජනාධිපතිතුමාත් ග්‍රාමාත්‍යතුමාත් මුල් කරගත් මේ රජය ශක්තිමත් සහ සාර්ථක රජයක් කරන්නට අපි පූර්ණ වශයෙන් කැප වෙනවා. දිගින් දිගට අපෙන් අහන ප්‍රශ්නයක් බහුතරය හදනවද කියලා, බහුතරය හදලා තමයි අපි මේ ගමන ලෑස්ති කරේ. බහුතරය හදලා තමයි අගමැතිවරය මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දුන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඒ සැලසුම් කරපු ආකාරයටම මේ ගමන අපි ගිහිල්ලා මේ කටයුතු සිද්ධ කරනවා. පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම උතුරු සංවර්ධනයේ සහ හින්දු කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කල ඩග්ලස් දේවානන්ද මහතා අද සිය රාජකාරිය ආරම්භ කළා. මෙම අවස්ථාවට මම අත්‍යංශු නිලධාරි නැතුළු පිරිසක් එක්ව සිටියා. මක්කලෝඩිය කෝරිකෙහල් ජනතාවගේ ගැටළු විසඳීමට අමාත්‍යංශයේ සියලු නිලධාරීන්ගේ සහාය මම අපේක්ෂා කරනවා. අපි රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉක්මනින් විසඳන්නත් වත්මන් රජය යටතේ බලාපොරොත්තු වෙනවා. තීර්ථ වෙපේන என்பதையும் இந்த சந்தர்ப்பத்தில் நான் கூறிக்கொள்ள விரும்புகிறேன். අග්නිදිග හා රජරට යන විශ්වවිද්‍යාලවල සිසුන් කිහිප දෙනෙකුගේ පන්ති තහනම හා තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාපා ගමනක් අද පැවැත්වුණා. තාක්ෂණ පීඨ සිසුන්ට පණවායති පන්ති තහනම ඉවත් කරන ලෙස සහ එම පීඨය යළි විවෘත කරන ලෙස ඉල්ලමින් මෙම පාගමන සංවිධානය කර තිබුණා. කොළඹ කොටුවෙන් ආරම්භ වූ පාගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණියා. මෙහිදී දැඩි රථවාහන තදබදයක් ද ඇති වූ අතර පොලිස් කැරළි මර්දනයකද කැඳවා තිබුණා. කෙසේ වෙතත් විරෝධතා පාගමනට සහභාගී වූ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගේට්ටු කඩාවැමින් දමමින් භූමියට ඇතුළු වුණා. කාර්යාල වේලාව ඉක්මයාමින් පසු මොවුන් පැමිණීම හේතුවෙන් නිලධාරීන් හමුවීමට අවස්ථාව ලබා දීමට නොහැකි වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අභීත තීන්දුවක් ගත් බව මහා සංඝරත්නය පවසනවා. මේ වෙලාවේදී එකිනෙකා විසින් යම් යම් මතිමතාන්තර අදහස් මොන දේ ඉදිරිපත් කළත් ඔබ හැම කෙනෙක්ම මේ රට ජාති ආගම ගැන හිතලා විශේෂයෙන් අපේ රටේ උදාර සංස්කෘතිය ගැන හිතලා සාමකාමීව ප්‍රේක්ෂාවෙන් මේ ප්‍රශ්න දෙස බලා මහ ජනතාව වශයෙන් ඔබ ඒ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මේ රටේ හැම කෙනෙම කල්පනා කළ යුතු විශේෂ කාර්ය වන්නේ කෙසේ වූ මේ රට යහපත කරා ගෙනියනට සෞභාග්‍ය කරා ගෙන යාමට හැම දිනම අදිෂ්ඨාන කර ගන්නා ලෙස අපි ඉතා කරුණාවෙන් මතක් කරන එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ඉතා පරස්පරයි කියන එක අපි දැනගෙන හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන් පෞද්ගලීකරණයට විරුද්ධත් එක්සත් ජාතික පක්ෂයේ සියල්ල පෞද්ගලීකරණය කරලා බදු වෙලින් රටගෙන යාමේ වැඩසටහනකට තමයි නිරන්තරයෙන්ම අවතීර්ණ වෙන්න ගියේ. මේදී ඇතිවෙච්ච ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි එතුමා ඝාතනය කිරීම සඳහා යම් කිසි සැලසුමක් ක්‍රියාත්මක වුණේ. ඒ නිසා එතුමාට ගන්න තියෙන හොඳම තීන්දුව තමයි එතුමා ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට රට බාර දීම. පහුගිය දවස්වල ප්‍රධාන ඇමතිවරු කැබිනට් ප්‍රකාශ කළා. ඒ වගේම යම් යම් කාන්තාව චීවරධාරී කියලා භික්ෂුන් වහන්සේලාට ඉතාම පහස් ස්වරයෙන් ආමන්ත්‍රණය කරා මේ රටට ආදරය කරන මේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ හැඟීමක් තියෙන ජනනායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයේ පිළිබඳව අපි හැම දිනාගේම ආශිර්වාදය එතුමාට පුද කරන්න සූදානම්. ඉදා රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු එතුමා අද රට පාලනය කරන අගමැතිවරයෙක් හැටියට පත්වීම පිළිබඳව සතුටු පළ කරන අතරේ ජනතාවගේ අභිප්‍රාය බලාපොරොත්තුවත් රටේ සංවර්ධනයත් ජනතාවට සුඛිතමුත් අනාගතයක් සලසා දීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් හැටියට අපි මේ වෙලාවේ සලකනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත් මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිනකොට ජනතාව තැන් තැන් වලට එක්රැස් කරවමින් විවිධ ගැටලු සහගත තත්ත්වයන් ඇති නොකොට නව මාවතක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන්නට සූදානම් වන මේ වෙලාවේදී ඒකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා නම් මං හිතනවා ඒක ඉතාමත්ම වැදගත් කියලා. දැන් කෙටි විරාමයක්. ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේදී නිරාවරණය කෙරුණා. ඒ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කළ පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. කොළඹ NCC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවත් තරගයේ පළමුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 392ක් ලබා සිටියේදී ඉනිමා සිටුවීමට තීරණය කළා. එහිදී ක්‍රීඩකයන් 3 දෙනෙකු අර්ධශතක වාර්තා කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියා. තරගයේ නිමාවන තුරුම නොදෙවි ක්‍රීඩා කළ මනෝජ් සරච්චන්ද්‍ර ලකුණු 59ක් ඉනිමට එක් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ නායක ජෝයි රෝඩ් ශතකීය වාර්තා කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියා. මොයින් අලි ලකුණු 60ක් ලබා සිටියේදී දෙවි ගියා. තරගයේ නිමාවන විට එංගලන්ත කණ්ඩායමට කඩලු 7ක් දෙවි ලබාගත හැකි වුණේ ලකුණු 365ක් පමණයි. පැතුම් නිශ්ශංකගේ හිස්සාවරණයේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්ව රෝහල් ගත කෙරුණා. දෙරට අතර දෙදින පුහුණු තරගයක් හෙට ආරම්භ වීමට නියමිතයි. ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගිනේ ඉන්නේ ලක්හඬ ගුවන් විදුලියයි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 10ට. www.ipnnews.lk